ත්‍රාසාත් ග්‍රහණය ඉතින් ඒක මම අද තමයි දැනගත්තේ බ්ලැක්මේල් කියන එකට ඒ ත්‍රාසාත් ග්‍රහණය කරමින් ඒ කියන්නේ බ්ලැක්මේල් කරලා ඒ දරුවා ඒ යාළුවා විවාහ වුණාට පස්සෙත් එයාගෙන් ඒ මුදල් ලබාගෙන ඒකින්ද ඊයේ වෙනකොට පෙරේදා අපි ඒ වගේ ගෑණු ළමයෙක්ම බ්ලැක්මේල් කරමින් මේ මාස ගානක් තිස්සේ මුදල් ගරමින් හිටපු කෙනෙක්ව අපි අත්අඩංගුවට ගත්තා ඌට ගැළවීමක් නැහැ දැන් ඒ වගේම තමයි මම මේ අවස්ථාවේ මේ සියලුම මේ වගේ ප්‍රශ්නයකට මූණ දීලා තියෙන සියලුම ගැහැණු දරුවන්ට සියලුම කාන්තාවන්ට විවාහ කාන්තාවන්ට මම ඉතාම ඕනෑකම ඉල්ලා සිටිනවා කරුණා කරලා එකයි එකයි අටට කතා කරන්න තමාව බ්ලැක්මේල් කරනවා නම් අපි ඔවුන්ගේ මේ අනන්‍යතාවයේ හෙළිදරව් කරන්නේ ඒක නිසා අපි ඒ අපරාධකාරයා වහාම අල්ලලා ඌට පුළුවන් උපරිම දඬුවම ලබා දෙනවා ඒකින්ද ඒ වගේ කරන අය ඉන්නවා නම් වහාම අදින්දා නවත්තන්න දිගටම කරන්න යනවා නම් කරුණා කරලා ඒ කාන්තාවන්ට මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්නේ කිසි දෙයකට බය වෙන්නේ නැතුව අපිට කියන්න අපි ඔවුන්ට ඒ සාධාරණ ඉෂ්ට කරනවා මේ රටේ ඒ දේවල් දෙන්න අපි මහජන ආරක්ෂක මාත්‍යංශයේ හැටියට අපි කවදාකවත් ඉඩ තියන්නේ නැහැ ඉතින් ඉතින් ඒ සම්බන්ධයෙන් වගේම තමයි අනිකුත් අපරාධ සම්බන්ධ එකයි එක අටට කියන්න අනිකුත් අපරාධ සම්බන්ධය ඔයගොල්ලෝ දන්නවා එකයි එකයි 119 කව මේක හුඟක් සුපරිස්තයි ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඉතින් මේ තමයි දැනට මට කියන්න තියෙන්නේ ඒ වගේම තමයි අපි ඔයගොල්ලෝ දන්නවා දැන් පොලිසියට පමණක් මේ කාර්යභාරය කරන්න බෑ අපි දන්නවා අපරාධයක් කළාට පස්සේ දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශය හැටියට මටත් මගේ ලේකම්තුමාගේ දැක්ම තමයි අපි අපරාධයක් කළාට පස්සේ අපි කෙසේ හෝ අපරාධකරුව අල්ලනවා නමුත් අපේ දැක්ම තමයි අපරාධ වෙන එක වළක්වන්න අපි අපරාධ සිදු වෙන්න ඉස්සෙල්ලා අපරාධ සිදු වෙන එක වළක්වන්න තමයි අපේ ප්‍රධානම අරමුණ ඉතින් අපරාධ සිදුවීම වළක්වන්න නම් අපි බුදුජානන් වහන්සේත් කියලා තියෙනවා මේ ලෝක පාලනය කරන ධර්මතාවයන් දෙකක් තියෙනවා කියලා අපරාධ අඩු කරන ලෝකය පාලනය කරන ධර්මතාවයන් දෙකක් තියෙනවා කියලා බුදුජානන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දෙක තමයි හිරිසා ඔත්තප්ප ඒ කියන්නේ ලැජ්ජාව සහ බය අපරාධයක් කරන්න තියෙන ලැජ්ජාව සහ අපරාධයක් කරන්න තියෙන බය අන්න ඔය දෙක සමාජය තුළට අන්තර්ගත කළොත් අපිට අපරාධ කරන එක වළක්ව ගන්න පුළුවන්. කොහොමද බය කරන්නේ අපරාධ කරුවා දන්නවනම් මම අපරාධයක් කළොත් ඉතාම කෙටි කාලයකින් ඒ අපරාධ කරුවා අල්ලන්න පුළුවන් යාන්ත්‍රණයක් අපිට තියෙනවා කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම මේ අපරාධ කරන්නට ඔහු බය වෙනවා. ඒ වගේම තමයි වසර ගණනාවක් කියන්නේ නැතුව මාස දෙක තුනෙන් ඒ නඩු අහල ඉවර කරන්න පුළුවන් ක්‍රමවේදයක් රටේ තියෙනවා නම් එතකොටත් අපරාධකරුවා බය වෙනවා. ඒ වගේම තමයි අපරාධකරුවාගේ තියෙන විස්තර අපි මාධ්‍ය තුලින් ප්‍රකාශ කරනවා නම් එතකොටත් ඒ ලැජ්ජාව තුලින් අපරාධ කරන අඩු වෙනවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රමවේද අපි අන්තර්ගත හඳුන්වා දෙනවා අපරාධකරුවන් අපරාධ කරන්න පෙළඹෙන එක වළක්වන්නටත් අපි කටයුතු කරනවා.